අදත් මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ විදුලි මේස ලාම්පුවක් නිවැරදිව ඇඳලා කොහොමද පාට කරගන්නේ කියන එක. ඉතින් ඔයාලා ගොඩක් විදුලි මේස ලාම්පු දැකලා ඇති. දැකලා තියෙන අයටත් දැකලා නැති අයටත් බලාගන්න අපි බලමු විදුලි මේස ලාම්පු කිහිපයක්. ඔයාලා බලන්න ඕනේ මේ මේස ලාම්පු වල හැඩය, ඒ වගේම මෝස්තර කොහොමද යොදලා තියෙන්නේ කියන දේවල්. ඉතින් මෝස්තර නම් ඔයාලට අතින් ඕනෙම විදිහකට ඇඳගන්න පුළුවන්. ඉතින් මේස ලාම්පුවේ හැඩයක් තමයි නිවැරදිව ඇඳගන්න ඕනේ. ඉතින් බලන්නකෝ ඔයාලට අදහසක් ගන්න පුළුවන් විදුලි මේස ලාම්පුවක් කොහොමද නිර්මාණය කරගන්නේ කියන එක. ඉතින් මේකෙදි ඔයාලට පළවෙනි රූපේ නැතුව අනිත් රූපවලින් පැහැදිලිව පේනවා මේ විදුලි ලාම්පුව හරි සමානව බෙදුවොත් දෙපැත්ත සමානයි කියන එක. ඉතින් මෝස්තරයක් නිර්මාණය කරනකොට මෙන්න මේ කියන දේ ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ පළවෙනි රූපේ නැතුව දෙවැනියට තුන්වැනියට වගේ තිබිච්ච රූප ඔයාලගේ මෝස්තර වලට යොදා ගන්න. ඒ කියන්නේ ඒ වගේ හැඩ ඔයාලගේ මෝස්තර වලට යොදා ගන්න. ඉතින් පළවෙනි නිර්මාණයත් ඔයාලට ගන්න පුළුවන්. නමුත් ඔයාලට අලංකාර විදුලි මේස ලාම්පුවක් නිර්මාණය කරගන්න පුළුවන් අනෙක් විදුලි මේස ලාම්පු වල හැඩය අනුව. ඉතින් මම හිතනවා ඔයාලට මම කියපු දේ පැහැදිලි වෙන්න ඇති කියලා. ඉතින් අපි බලමු දැන් කොහොමද මේ මෝස්තරේ අඳින්නේ කියන එක. ඉතින් ඔයාලා මේ කොළයක් අරගත්තට පස්සේ කොළේ උස අතර තමයි ගොඩක් වෙලාවට විදුලි මේස ලාම්පුවක් අඳිනකොට අඳින්න පාවිච්චි කරන්න ඕනේ. මොකද අනිත් පැත්තට ඇඳොත් අපිට මේකේ උස අනුව මේ ලස්සනට මෝස්තරේ ඇඳගන්න බැරි වෙනවා. ඒ නිසා අපිට පුළුවන් මේ පැත්තට අඳින්නේ නැතුව, ඒ කියන්නේ අපේ මෝස්තරේ කොළයට සමානව එන විදිහට හොඳට කොළේ පිරෙන්න අඳින්න පුළුවන් මෙන්න මේ අතට කොළේ තියාගත්තට පස්සේ. ඉතින් අපි මුලින්ම කරන්න ඕනේ වෙනදා වගේම මේ කොළේ සමානව බෙදාගන්න එක. ඉතින් මේකෙදි අපි අද හතරකට බෙදන්නේ නැහැ, කොළේ සමානව දෙකට බෙදා ගන්නවා විතරයි. ඉතින් මගේ කොළේ අඟල් 8ක් තියෙනවා. ඒ අඟල් 8ේ හරිමැද අඟල් 4 මම මේ විදිහට අඟල් 4 තැන් දෙකකින් ලකුණු කරලා මේ වගේ ආකර ගන්නවා. ඉතින් ඔයාලා දන්නවා කොළේ සමානව බෙදාගන්නේ කොහොමද කියන එක. ඉතින් මම දැන් කොළේ සමානව බෙදාගත්තා. ඔයාලට මතක ඇති මම අර රූප සටහන් ටික පෙන්නකොට කිව්වා සාමාන්‍යයෙන් මේස ලාම්පුවක් සමානව දෙකට බෙදුවහම දෙපැත්ත සමානයි කියලා. ඉතින් ඒ නිසා තමයි අපි මේ කොළේ සමානව දෙකට බෙදාගත්තේ. අපි එක පැත්තකට තමයි මෝස්තරේ අඳින්නේ, ඊට පස්සේ අනිත් පැත්තට මෝස්තරේ පිටපත් කරනවා. ඉතින් ඒකට අපිට අවශ්‍ය වෙනවා මේ වගේ අමතර කඩදාසියක්. ඒ අමතර කඩදාසියෙන් මම අර එක පැත්තකට බෙදාගත්ත කොටසට සමානව කොටසක් මේ කොළෙන් කපලා හදාගන්නවා මගේ ඒකකයේ සකස් කරන්න. ඉතින් ඔයාලා දන්නවා මෝස්තරයක් අඳිනකොට ගොඩක්ම වැදගත් වෙන්නේ මෝස්තර ඒකකය කියන එක. ඉතින් මේස ලාම්පුවක් ඔයාලට සමබර වෙන විදිහට පේන්න මේ මෝස්තර ඒකකයක් නැතුව අඳගන්න පුළුවන්. නමුත් ඒක නිවැරදි වෙන්නේ නැහැ. ඒ නිසා මෝස්තර ඒකකයක් සකස් කරගන්න එක තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. ඉතින් එතකොට අපිට ලේසියෙන්ම මෝස්තරේ සමබර වෙන විදිහට අලංකාරව නිර්මාණය කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ කියන දේවල් ගොඩක් වැදගත්. ඒ නිසා ඒව මතක තියාගෙන හොඳට මෝස්තරේ අඳින්න ඕනි. ඉතින් අපි බලමු කොහොමද මේ මෝස්තර ඒකකය සකස් කරගන්නේ කියන එක. ඉතින් මම හිතනවා අනිත් මෝස්තර වලට වැඩිය ගොඩක්ම පහසු මේස ලාම්පු මෝස්තරයක් අඳින්න කියන එක. ඉතින් මොකද මේකේ පිටපත් කරන්න තියෙන වාර ගණනත් අඩුයි. අපිට නිවැරදිව අපිට හිතන විදිහකට මේ මෝස්තර ඒකකය සකස් කරගන්නත් පුළුවන් වෙනවා. ඉතින් මම කලින් මෝස්තර ඒකකය කොයි විදිහටද අඳින්න ඕනි කියන එක දල වශයෙන් සටහන් කරගත්තා. ඉතින් මම ඔයාලට හැමදාමත් කියනවා කටු සටහනක් ඔයාලා මුලින්ම මෝස්තරේ අඳින්න ඕනි මොන වගේද කියන එක තීරණය කරන්න. එතකොට ඔයාලට පුළුවන් ඉක්මනින්ම ඔයාලගේ මෝස්තර ඒකකය සකස් කරගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ මෝස්තර ඒකකය සකස් කරන්න තමයි හදන්නේ. අනික් මෝස්තර අඳිනකොට වගේම තමයි මේකෙදි අඩිරූල ඉතාම වැදගත් වෙනවා. ඉතින් මම මෝස්තරේ කොලෙන් එළියට යන්න අඳින්නේ නැහැ. ඒ නිසා සමානව කොළේට තියාගන්න ඕන නිසා උඩිනුයි යටිනුයි තීරු දෙකක් අයින් කරනවා. ඒ කියන්නේ මෝස්තරේ කොළේ කොයි හරියටද එන්න ඕන කියන එක තීරණය කරනවා. ඊට පස්සේ මම මේ විදිහට මං ඇඳගත්ත කටු සටහනට අනුව මගේ කොටස් ටික එන්න ඕනි කොයි හරියෙන්ද කියන එක මේ වගේ අඩිරූල පාවිච්චි කරලා මිම්මක් අරගෙන
මේ විදිහට ලකුණු කර ගන්නවා දල වශයෙන් මොන විදිහටද මම මේ මෝස්තරය අඳින්නේ කියන එක. ඉතින් මගේ මෝස්තරේ කොයි හරියට දෙන්න ඕනි කියන එකත් මම සලකුණු කර ගන්නවා. ඊට පස්සේ මම හිතනවා මේ වගේ උඩට කොටසකුත් આવොත් හොඳයි කියලා. ඒ නිසා මම උඩිනුත් චුට්ටක් ඉතුරු කරනවා ඒ කොටස් ඇඳ ගන්න ඕන නිසා. ඉතින් මට හිතෙනවා මම දැන් ඇඳගත්ත ඉරට වැඩිය ටිකක් පහලින් આવොත් හොඳයි කියලා. ඒ නිසා මම මේ විදිහට තව පහලින් ඉරක් අඩි රූල පාවිච්චි කරලා ඇඳගත්තා. ඉතින් මම මේ විදිහට මගේ කටු සටහනේ තියෙන ලාම්පු මෝස්තරේ විදිහට මෙන්න මේ වගේ ඇඳ ගන්නවා. ඉතින් ඔයාලට මම වෙනදා වගේම කියනවා ඔයාලා පැන්සලෙන් අඳින ඉරි මකන්න අවශ්‍ය නැහැ. ජෙල් පෑනකින් අපිට හරි මෝස්තරේ ඇඳ ගන්න පුළුවන් පස්සේ. ඒ නිසා මේ විදිහට පැන්සලෙන් ඉරි ඇඳලා ඇඳලා ඔයාලගේ මෝස්තරේ හරියට එනකම්ම අඳින්නේ. කියන්නේ එතකොට තමයි ඔයාලට පහසු වෙන්නේ. නැත්තම් ඔයාලට මකණි පාවිච්චි කර කර අඳින්න ගියොත් ගොඩක් වෙලා යනවා. ඒ කියන්නේ අඳින්නම හිතෙන්නේ නැහැ මෝස්තරයක් මේ හරියට එන්නේ නැහැ කියලා හිතුනහම ඔයාලට අඳින්න හිතෙන්නේ නැහැනි කොහොමත්. ඒ නිසා මේ වගේ පැන්සලෙන් කිහිප වාරයක් ඇඳලා ඔයාලගේ ඒකකේ සකස් කරගන්න. එතකොට මම හිතනවා ගොඩක් ඔයාලට පහසු වෙයි කියලා. ඉතින් මමත් මේ වගේ පැන්සලෙන් කිහිප වාරයක් ඇඳලා ඇඳලා මගේ මෝස්තරේ සමානවම එන විදිහට මම ඇඳ ගන්නවා. ඉතින් ඔයාලට පේනවා ඇති මම මේ කොටස් අඩි රූල පාවිච්චි කරලා වෙන් කරගත්ත නිසා සමානව ඇඳ ගන්න පහසු වෙනවා. ඉතින් ඔයාලා හැම වෙලාවෙම සමබරව අඳින්න පුරුදු වෙන්න. එතකොට ඔයාලගේ මෝස්තරේ නිවැරදිව ඇඳ ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම මේ විදිහට අඩි රූල තියලා වෙන් කරගත්ත කොටස් වලින් තමයි මෝස්තරේ අඳින්නේ. ඉතින් මෙන්න මේ වගේ දැන් මම මෝස්තරේ අඳින්නේ මේස ලාම්පුවේ බිමට තියෙන කොටස. කියන්නේ මේස ලාම්පුව මේස උඩ තියලා තියෙන කොටස තමයි මේ තියෙන්නේ. ඉතින් ඒකෙත් මෙන්න මේ විදිහට මම ලස්සනට හැඩතල ටිකක් එකතු කර ගන්නවා. නිකම්ම රවුමට අඳින්නේ නැතුව මේ වගේ ලස්සන හැඩ ටිකක් ඇඳ ගන්නවා. ඉතින් ඔයාලට මේකෙදි කැමති මෝස්තර යොදා ගන්න අවස්ථාව තියෙනවා. ඔයාලා දන්නවා දැන් මේස ලාම්පුවක් පත්තු කරාම අමුතුම ලස්සනක් එනවා. ඒ වගේම තමයි මේස ලාම්පුව සාමාන්‍යයෙන් නිකන් තියෙන වෙලාවටත් පේන්න මෝස්තර ඇඳලා සකස් කරලා තියෙනවා. මොකද ඒක නිකම්ම තියෙනකොට කිසි ලස්සනක් නැහැනේ. ඒ නිසා තමයි මෝස්තර ලයිට් දැම්මහමත් පේනවා, ලයිට් දැම්මේ නැති වුණහමත් මෝස්තර ටික පේන විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේ අඳිනකොට ඔයාලට කැමති මෝස්තර ඇඳලා කැමති වර්ණත් පාවිච්චි කරන්න පුළුවන් මේ මෝස්තරේ පාට කරගන්න. ඉතින් මම මේස ලාම්පුව දල වශයෙන් ඇඳලා ඉවරයි. ඉතින් ඒ නිසා මම ජෙල් පෑනක් අරගෙන ඒ මගේ මෝස්තරේ අඳින්න ඕනි කොටස මේ විදිහට ලකුණු කර ගන්නවා. ඊට පස්සේ මම කරන්නේ මෝස්තර ටික ඇඳ ගන්න එක. ඉතින් පුංචි අයට පුළුවන් මේ මේස ලාම්පුව අඳිනකොට ගොඩක් හැඩ අඳගන්නේ නැතුව ඔයාලට පුළුවන් විදිහට සරල හැඩ ඇඳ ගන්න. ඉතින් ගොඩක් මෝස්තර අඳින්න පුළුවන් අයට පුළුවන් මීටත් වැඩිය සංකීර්ණ මෝස්තර දාලා හැඩ දාලා ලස්සනට ඔයාලගේ මේස ලාම්පුව ඇඳ ගන්න. ඒ වගේම තමයි නිතරම අඩි රූල පාවිච්චි කරන්න ඕනේ තැන්වල අඩි රූල පාවිච්චි කරන්න. ඒ වගේම අඩි රූල තියෙන අර පුංචි සලකුණු වලින් ඔයාලට මිමි ලබා ගන්නත් පහසු වෙන විදිහක් මම ඔයාලට කියලා දුන්නා. ඒවත් පාවිච්චි කරන්න මතක තියාගන්න. ඉතින් මම මේ වගේ මගේ මේස ලාම්පුවට එන්න ඕනේ මෝස්තර ටික ඉක්මනින්ම ඇඳ ගන්නවා. ඔයාලා බලාගෙන ඉන්න කොහොමද මම මෝස්තර අඳින්නේ කියලා. ඉතින් බලන්න මම ගොඩක් සරල මෝස්තර තමයි මේකට යොදාගන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් ගොඩක් සරල මෝස්තර යොදාගන්න. ඉතින් මේක වර්ණ කරනකොට ඔයාලට තව ලස්සන කරගන්නත් පුළුවන්නේ. ඉතින් සංකීර්ණ මෝස්තර අඳින්න පුළුවන් අය ඒව ඇඳගත්තට කමක් නැහැ. මතක තියාගන්න ඕනේ දෙයක් තමයි මේවා සමාන වෙන විදිහට ලස්සනට ඇඳ ගන්න ඕනේ කියන එක. ඉතින් ඒ වගේම මේ විදිහට ඔයාලට පුළුවන් පැන්සල පාවිච්චි කරලා ඉක්මනින්ම ඉරි කිහිපයක් ඇඳලා ඇඳලා ඔයාලගේ මෝස්තරේ හරියට එනකම්ම මේ විදිහට ඇඳ ගන්න. ඊට පස්සේ ඔයාලගේ අවසාන මෝස්තරේ ජෙල් පෑනකින් සටහන් කර ගන්න. ඉතින් අද මම කියලා දෙන දේවල් ඔයාලට පැහැදිලිව තේරුණා නම් මේ වීඩියෝ එක තවත් කාට හරි වැදගත් වෙයි කියලා හිතෙනවා නම් අනිවාර්යෙන්ම ෂෙයා කරන්න. ඒ වගේම ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඉතින් ඔයාලා මගේ YouTube channel එකට අලුත් නම් මගේ YouTube channel එක subscribe කරලා එකතු වෙන්න. එතකොට ඔයාලට මගේ අලුත් videos බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට මගේ මෝස්තරේ ඉක්මනින්ම පැන්සලෙන් ඇඳ ගන්නවා. ඊට පස්සේ මම මේ මෝස්තරේ අවසාන කොටස් ටික ජෙල් පෑනෙන් ඇඳගෙන පිටපත් කරගන්න තමයි හදන්නේ.
ඉතින් ඔයාලා දකින්න ඇති මම ඉතාම සරල මෝස්තර තමයි මේකට යොදාගත්තේ. ඉතින් මම උඩ කොටසට නෙළුම් මලක් වගේ යොදාගත්තා. පහළ ටිකට වාටි මෝස්තර තමයි යොදාගෙන තියෙන්නේ. සම්ප්‍රදායික වාටි මෝස්තර තියෙන්නේ. ඒ වගේ ගොඩක් දේවල් ඔයාලට මතක තියාගෙන ඉන්න. එතකොට ඔයාලට පුළුවන් ඕනේ වෙලාවක ඔයාලගේ මෝස්තර වලට ඒවා යොදා ගන්න. එතකොට ඔයාලට ගොඩක් ඉක්මනින් මෝස්තරේ ඇඳලා ඉවර කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මම මේ විදිහට මං අර පැන්සලෙන් ඇඳගත්ත මෝස්තර කොටස් වල හරිම මෝස්තර කොටස් ටික ජෙල් පෑන පාවිච්චි කරලා ඇඳලා ඉවර කරගන්නවා. එතකොට මට ලේසියි මගේ මෝස්තරේ පිටපත් කරගන්න. ඉතින් මට හිතුණා මේ විදිහට පහළ කොටසටත් මෝස්තර ටිකක් යෙදුවොත් හොඳයි කියලා. මං ඒ නිසා මේ වගේ පුංචි මෝස්තර ටිකක් ඉක්මනින් යොදා ගන්නවා. ඉතින් මගේ මෝස්තරේ දැන් මම ඇඳලා ඉවරයි. ඉතින් මේ වගේ පැන්සල් ඉරි වැඩි වගේ නම් චුට්ටක් මකලා ඉවත් කරගන්න පුළුවන්. ඉතින් මම දැන් පිටපත් කරගන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලා දන්නව කොහොමද මේ මෝස්තරේ පිටපත් කරගන්නේ කියලා. ඉතින් ඔයාලට පුළුවන් ජෙල් පෑනක් පාවිච්චි කරලා මේකේ අනිත් පැත්තෙත් මෝස්තර ටික ඇඳගන්න. එහෙම නැත්නම් ඔයාලට කාබන් කොලයක් තියලා ඒ කාබන් කොලේ ඇඳෙන පැත්ත උඩ මේ මෝස්තරේ තියලා මේ මෝස්තරේ එකපාරක් අඳගන්න පුළුවන්. ඉතින් මම ආද එහෙම කරන්න යන්නේ නැහැ. මම මේ විදිහට පැන්සලෙන්ම ඇඳගන්නවා පිටපත් කරලා ඉවර වෙලා. ඉතින් ඔයාලට පේනවා ඇති එහෙම පිටපත් කරාට පස්සේ අපේ මෝස්තරේ මේ වගේ පිටිපස්සෙනුත් මතුවෙලා පේනවා. ඉතින් අපිට ඒක ප්‍රයෝජනෙට අරගෙන පුළුවන් අනිත් පැත්තට මෝස්තරේ පිටපත් කරගන්න. ඒ නිසා මම මෙන්න මේ වගේ ඒ පේන මෝස්තර වලින් බලලා මගේ මෝස්තරේ පිටපත් කරගන්නවා අනිත් පැත්තට. ඉතින් මම මේ විදිහට කාබන් කොලයක් අඳින්නේ නැතුවම පිටපත් කරගත්තේ අපිට පහසු හින්දා. ඒ විදිහටම ඔයාලත් කරන්න ගොඩක් උත්සාහ කරන්න. කොහොමත් ඔයාලා එකපාරක් ඇඳලා පස්සේ මෝස්තරේ අටින් පේනවා. ඒ නිසා එතකොට අපිට පහසුයි දෙපාරයිනි පිටපත් කරන්න ඕනේ. හරි, ඉතින් මම දැන් මෝස්තරේ ඇඳලා ඉවරයි. ඔයාලට පේනවා මම අපූරු මේසලාම්පුවක් නිර්මාණය කරගත්තා. ඉතින් මම මැදින් ඇඳගත්ත රේඛාව මකලා ඉවත් කරගත්තා. ඉතින් ඔයාලට පුළුවන් මේකට තවත් මෝස්තර එකතු කරන්න. ඒ කියන්නේ මෙන්න මේ කොටස් වලින් එල්ලෙන විදිහට තවත් මොනවා හරි බබළු වගේ දේවල් ඇඳගන්න පුළුවන්. ඉතින් මම ඒවා එකතු කරන්න යන්නේ නැහැ. ඔයාලා අඳින මෝස්තර වලට ඒවා එකතු කරගන්න මතක තියාගන්න. ඉතින් මට දැන් තියෙන්නේ මේ මෝස්තරේ වර්ණ කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් මම කොහොමද මේ මෝස්තරේ වර්ණ කරන්නෙත් කියලා බලන්න. ඉතින් එහෙනම් වැඩි විස්තර කතා නොකර අපි යමු මේ මෝස්තරේ වර්ණ කළේ කොහොමද කියලා බලන්න.